ඇම සිකුරාදා දිනයකදීම ඩුබායි සිට පවත්වාගෙන යනු ලබන කමටහන් වලට අවවාද ලබා ගැනීමේ හා ධර්මදේශනා වැඩසටහනට අද දින වැඩමවා වදාළ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම සංඝයා වහන්සේලා පාද නමස්කාර පූර්වක පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්ස, අද දිනට ලිඛිත වාර්තා දෙකක් දැනට ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්ස. හොඳයි. පළවෙන වාර්තාව තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සතිමත් සක්මන. සක්මන සඳහා සුදුසු බිමක් තෝරාගෙන එහි සක්මන ආරම්භ කළා. සක්මන් කිරීමේදී පොළවේ ස්පර්ශයන් පාදයට දැනෙන ආකාරය පිළිබඳ සතිමත් වුණා. සක්මනේ කෙළවර පාද දෙකම පොළව ස්පර්ශ වන බවත් ඉතිරි බිමෙහි එක් පාදයක් ස්පර්ශ වන විට අනෙක් පාදය එසවී තිබෙන බවත් හඳුනා ගැනින. පාද පොළව ස්පර්ශ වීම හා එසවීම රිද්මයකට අනුව සිදුවන බව වැටහින. මෙසේ පැයක් පමණ සක්මන් කළාය. සතිමත් පර්යංකය. සක්මනකින් පසු පර්යංකය ආරම්භ කළා. පළමුව වාඩි වී සිටින ඉරියව්ව ගැන සතිමත් වුණා. ආශ්වාසය ප්‍රශ්වාසය ප්‍රකට වූ නිසා ඒ ගැන අවධානය යොමු කළා. ආරම්භයේදී ආශ්වාසය සීතල මෙන්ම දිගු ලෙසත් ප්‍රශ්වාසය කෙටි මෙන්ම උණුසුම් ලෙසත් දැනුණා. ටික වේලාවකට පසු ආශ්වාසය ප්‍රශ්වාසය මෙන්ම ඒ අතර වූ හිදැසද සියුම් වී ගියා. එක දිගට සිතුවිලි පෙළක් පැමිණියද මූලික කමටහන දෙස බලා සිටි ආකාරයටම සිතුවිලි දෙසද බලා සිටීමට හැකි විය. සිතුවිලි වලට ගිය සිත නැවත කමටහනට පැමිණි බව ප්‍රශ්වාස නාසිකාග්‍රයේ උණුසුම්ව ස්පර්ශ වීමෙන් හඳුනා ගැනින. මේ ආකාරයට සක්මන පැයක් සිදු කළා. සක්මන හා පර්යංකය ඉදිරියටත් කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමී. ඔය ඇත්තරම ඇත්තටම උපදෙස් දෙන්න දෙයක් නෑ. දැන්ට හොඳට වැඩේ යන බබයි පේන්නේ. සක්මනේ පරියන්ක විශේෂයෙන් හිත පිට ගියේ කාපව දැනගන්නත් පුළුවන් ආපව ආරමුණට ගන්නත් පුළුවන් වගේ කියන කතා ලියනවයි කියලා කියන්නේ. ඉතින් හොඳ භාවනා පිටපන්ද හොඳ පරිච්ඡයක් තියෙනවා. ඉතින් මේකමයි හැබැයි මේට වැඩිය විශ්වාසෙන් නිසිපතා කරන එක තමයි තියෙන්නේ. එනිසා වාර්තා හොඳයි, යන විදිය හොඳයි. මේක අමතක කර නැතුව, ක්‍රමයේ අමතක කර නැතුව, වාර්තා ක්‍රමයේ අමතක කර නැතුව දිගට කරන්න කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වාර්තාව. ඔව්. සක්මන් භාවනාව. පළමුව පාද හා ආපසු ලෙස සක්මන මෙනෙහි කරමින් සක්මන සමාවෙන ස්වාමීන් වහන්සේ. පළමුව හා ආපසු ලෙස මෙනෙහි කරමින් සක්මනෙහි යෙදුණෙමි. මෙලෙස සක්මනෙහි යෙදෙන විට පාදයට තද ගතියක් මෙන්ම සිසිලසක් දැටහුණි. තවදුරටත් යටිපතුලට ශරීරයේ ඉහළින් සිත යෙදෙන තෙරපුමද මෙනෙහි විය. මෙලෙස සක්මන් වාර විශාල ප්‍රමාණයක් කළ අතර තවදුරටත් සක්මනෙහි යෙදෙන විට යටිපතුලෙහි බිම නොගැටෙන කොටස්වල උණුසුම් ස්වභාවයක් මෙනෙහි විය. තවද ඇඟිලි තුඩු අතරට යෙදෙන තෙරපුමක්ද දැනුනි. මෙලෙස යටිපතුල මෙනෙහි කරමින් සක්මන බොහෝ වේලාවක් සිදු කෙළෙමි. පසුව යටිපතුල බිම ගැටෙන විට දැනෙන තදගතිය පමණක් මෙනෙහි විය. විස්තර වශයෙන් බැලීම නැවතුණු අතර සක්මන් කරන බවක් මම දැන් සක්මන් කරමින් ඉන්නා බවත් හොඳින් මෙනෙහි වන ආකාරයත් අත්විඳෙමි. මෙලෙස විශාල වේලාවක් සක්මනෙහි යෙදුණෙමි. සිතට විශාල සැහැල්ලු ස්වභාවයක් ඇති විය. එයද අත්විඳින අතරම සක්මනද මෙනෙහි විය. තවද සිතුවිලි වාර 3ක් පමණ සිතට පැමිණි අතර එම සිතුවිලිද සමග සක්මනද මෙනෙහි විය. මෙලෙස සක්මන මෙනෙහි වීම නිසාම එම සිතුවිලි ඉක්මනින්ම පහව ගියේය. බාහිර ශබ්ද ශරීර වේදනා කෙරෙහි සිත යොමු වීමක් සිදු නොවිය. මෙලෙස පැයක පමණ කාලයක් සක්වනෙහි යෙදිනිමි. සැහැල්ලු වූ ප්‍රබෝධමත් මනසකින් යුතුවය. පර්යංක භාවනාව. සුපුරුදු ලෙසම සක්මනින් පසුව පර්යංක භාවනාවට බිම වාඩි වුනිමි. පළමුව බිම වාඩි වූ පසු මම දැන් මෙතන ඉන්නවා යයි මෙනෙහි කරමින් ශරීරය දෙසට සිත යොමු කළෙමි. මෙලෙස සිත යොමු කිරීමේදී ශරීරයේ බිම ගැටෙන කොටස්වල තදගතියක් මෙනෙහි විය. එම කොටස්වලට දැනුණු උණුසුම් ස්වභාවයද මෙනෙහි විය. ඒ හැරුණු විට ශරීරය බොහොම නිසල්මත්ම තිබෙන බවක් අත්විඳෙමි.
තවදුරටත් මෙලෙස නිසල්මන්ව ඇති ශරීරය දෙසම මෙනෙහි කරමින් විශාල කාලයක් පරයන්කයේ සිටියේ ප්‍රබෝධමත් හා නිදහස් සිතකින් යුතුවය. මෙහිදී නිදිමත ස්වභාවයක් හෝ කම්මැලි ස්වභාවයක් නොදැනෙනු අතර මෙලෙස ශරීරය දෙසට යොමු වූ සිතින් යුතුව මම බිම වාඩි වී සිටින බව හොඳින්ම අත්දැක්කෙමි. මෙලෙස තවදුරටත් බලා සිටියදී හුස්ම ඉහළ පහළ යන ආකාරය දුටුවද විශාල වශයෙන් එහි මෙනෙහි වීමක් සිදු නොවිය. ඉහළට ගන්නා සිහින් වූ හුස්ම රැලි කිහිපයක් අත්විඳ නමුත් බොහෝ වේලාවක් එය වැටහුණේ නැත. ඉතාම කෙටි වේලාවකින් එයද නොපෙනී ගොස් නැවත ශරීරය නිසල්මන්ව ඇති අයුරු දෙසට සිත යොමු විය. පර්යංකයේදී ශරීර වේදනා කෙරෙහි හෝ පිටතින් ඇසෙන ශබ්ද කෙරෙහි සිත යොමු වීමක් සිදු නොවිය. සිතුවිලි වාර දෙකක් පමණ පැමිණියත් කෙටි වේලාවකින් නැවත නැවතත් ශරීරයටම සිත පැමිණියේය. මෙලෙස පැයක පමණ කාලයක් පර්යංක භාවනාවේ යෙදුනේ ප්‍රබෝධමත් වූ සිතකින් යුතුවය. මෙම පැය දෙකම ගත වූ පසු භාවනාවෙන් නැගිටින විටත් සිතෙහි නිෂ්කලංක බවක් අත්විඳෙමි. අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ. මේක ඉතින් ඔබම උනන්දු කරවන සුළු වார்த்தාවක්. ඒක නිසා අනිවාර්යයෙන්ම දිගට භාවනා කරන්න බාහිර උනන්දු කිරීම අවශ්‍ය නැහැ. ඉතින් මේ විදිහට නොවුනත් මේ විදිහට උනන්දුකාරක සාන්තුකර පහසුතත් නැති වුණත් දිගට කරන්ඩ අවස්ථාව තමයි තේරුම් අරගන්න ඕනේ. මේ වගේ දේවල් හැමදාම වෙන්න කියලා හිතන්න එපා. නමුත් වෙච්ච එක ලොකු පෙළගැස්මක්. ඉතින් මේ තරම් ධර්මයෙන් අනුග්‍රහ ලැබෙනකොට තමනුත් ධර්මයට අනුග්‍රහ කිරීමට දැනගන්න ඕනේ. ඒ නිසා නිතිපතා ශ්‍රද්ධාවෙන් වැඩේ දිගට කරගෙන යන්න කියන එක පොදු උපදේශයක් තමයි දෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ලැබිලා තියෙන වර්තනා ප්‍රමණයයි කාට හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවද කියලා අවසර දෙන්න ස්වාමීන් වහන්සේ. වාචික ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේට ගෙන් අහන්න තියෙනවා නම් අත ඔසවලා අපිට දැනුම් දෙන්න ඒ සඳහා අවසරය තියෙනවා. දුවලා කතා කරන්න අහන ස්වාමීන් වහන්සේ මම අවසර දෙන්න. ලොකු එකේද පොඩි එකේද? ලොකු එකනේ. ලොකු එකනේ ස්වාමීන් වහන්සේ. නම තියෙන යාගේ දෙවන් ජනේ ස්වාමීන් වහන්සේ. අක්කද නංගිද? කතා කරනවද අංගි? අපච්චි රිපෝට් එක ගන්නවද? ආ හරි කියෝපංගෝ බා. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මගේ සතිමත් භාවනා අත්දැකීම කියන්න අවස්ථාවක් ලැබුණා. දැන් කිල්ල භාවනා කරන්නේ නැද්ද? භාවනා කරනවා ස්වාමීන් වහන්සේ. ලබන සතියකින් දෙකට report එක ලියන්න. ආ හරි හරි හරි. අවසරයි ස්වාමීන් වහන්සේ. අද උදෑසන සක්මන් කිරීමට සුදුසු ආකාරයෙන් ඉන්ටර්ලොක් පොළවේ අඩි 30ක් පමණ දිග ඉන්ටර්ලොක් පොළවේ තෝරාගෙන වම දකුණ වශයෙන් සක්මන ආරම්භ කළා. ඊට පස්සේ හොඳින් වම දකුණ දැනගන්න ලැබුණා. ඒ විදිහට සක්මන් කරනකොට පොළවේ ගෑවෙන තැන්, නොගෑවෙන තැන්, ඒ වගේම පාදයේ එසවෙන ආකාරයත්, තැබෙන ආකාරයත්, පාදයෙන් පාදයට බර මාරු වෙන ආකාරයත් දැකගන්න ලැබුණා. පාදයන් තබනකොට ඔළුව දක්වාම යම්කිසි කම්පනයක් යන ආකාරයක් දැකගන්න ලැබුණා. මේ ආකාරයෙන් සක්මන් කරනකොට තවත් පිටකදී මට පාදයන් තබනකොට ස්මුතුනේ යම් තෙරපීමක් සිදුවෙන ආකාරයකුත් දැක්කන්න ලැබුණා. මේ විදිහට විනාඩි 40ක් විතර සක්මන් කරනකොට ඒ දැනෙන දේවල් නැති වෙලා ඉබේ සක්මන් කරන භාවයක් දැක්කන්න ලැබුණා. අතරමැදදී විටින් විට සිතිවිලි වලට යන ආකාරයක් දැකගන්න ලැබුණා. එහෙම සිතිවිලි වලට ගියා කියලා දැකගත්තාම ආයි નિરાයසයෙන්ම සක්මන්ට එන බවකුත් දැකගන්න ලැබුණා. මේ ආකාරයෙන් අද පැයකුත් විනාඩි 15ක් සක්මන් භාවනා සිදු කරා. පරියංක භාවනාව සුදුසු ස්ථානයක් තෝරාගෙන පරියංක භාවනාව සඳහා වාඩි වෙලා මම දැන් මෙතන කියලා හොඳින් මෙනෙහි කරලා කය තිබෙන ආකාරය දෙතුන් වරක් මෙනෙහි කරනකොට
මට උස්ම රැල්ල දැක ගන්න ලැබුණා උස්ම රැල්ල ඇතුල් වෙන ආකාරයත් පිට වෙන ආකාරයත් දැක ගන්න ලැබුණා මේ විදිහට උස්ම රැල්ල දිහාම සිත පිහිටවගෙන ඉන්නකොට උස්ම රැල්ල නොදැනී ගියා ඒ නොදැනී ගියේ කොයි වෙලේද කියලා මට එහෙම හමු වීමක් වුණේ නැහැ අද දවසේ හැබැයි ඊට පස්සේ මට හොඳටම දැනුණා මේ නිදිමත ගතියක් වගේ ඒ නිදිමත ගතිය ඇතුලේ ඉඳන් බලන් ඉන්නකොට මට හිතවිලි එන ආකාරයත් යන ආකාරයත් දැක ගන්න ලැබුණා මම කොයි වෙලේකවත් මේ නැවත අරමුණට ගන්න උත්සාහ කරේ නැහැ ඒක ඔටෝමැටික් වෙනා වගේ තමයි දැක ගන්න ලැබුණේ එතෙන්දී මට හොඳටම දැනුණා මේ පුදුමාකාර විදිහේ නිදිමතක් වගේ දැනුණා මම හිතුවේ බිමටම වැටිලා වගේ ඇති කියලා මේ විදිහට විනාඩි 50ක් විතර පරියන්ක භාවනා සිදු කරා ඊට පස්සේ පරියන්ක භාවනෙන් මේ අවදිලා බලනකොට කය ඍජු භාවයත් අර වාඩි වෙලා හිටපු භාවයත් දැක්කන ලැබුණා ඒක තමයි අද භාවනා අධ්‍යක්ීම ඔබ වහන්සේගේ උතුම් අවවාද බලාපොරොත්තු වෙනවා මාගේ සතුටමත් භාවනා දියුණු කර ගන්නට ඔයකේ වාක්‍යයක්ම ලියලා තියෙනවා ඊට ආනපානේ වින් විච්ච තැන දැක්කේ නැහැ කියලා ඒ කියන්නේ හිත උනන්දුවක් තියෙනවා දැන් නැක්කේ නැති බව දන්න. ඒ නිසා ඉස්සරහට යනකොට මේ තිබිච්ච ආනපානේ උස්ම ගෛර පායනකොට තරු නැති වෙලා යනවා වගේ ලස්සනට පේන්ඩර් පටන් අර ගන්නවා මේක වැඩි වෙනකොට මේක අඩු වෙනවා පොල් පිට පාගන වගේ ආන්න එතකොට ආනපානේ නැතිවීමට වගේම මේ වෙලාවේ මතුවෙන අරමුණු වල ක්‍රියාකාරකම් වලින් මේක දැක් ගන්න පුළුවන්. දැකේ නැති බවත් ලොකු දෙයක්. ඒකට ශක්මණේත් ඒ වගේ විස්තර සහිතව පේනවා නම් පුළුවන් තරම් ඇගේ තියෙන ඒ සියලුම සංවේදනාවලට උනන්දු වෙලා කටයුතු කරන්න ඕනේ. මේ මහමිනියත් හොඳයි දැන් භාවනා කරන පොඩි උන් වගේ. හොඳයි. හොඳයි ඔබ වහන්සේට බොහෝ පින් දරුවන් සරණයි. දරුවන් සරණයි. නංජා ගෙදර මිනිස්සු ආවද? හෙට එන්නේ ස්වාමීන් වහන්සේ. ආයෙන ඌ රත්ය අද ගහනවා කොහේ හරි ඈ. නෑ ස්වාමීන් වහන්සේ මෙහි සුමානියක් නිවාඩු දුන්නා. ඉතින් ඒ පාර එහෙ හිටියා ස්වාමීන් වහන්සේ. එහෙ හිටියා කියන්නේ? දැන් රාමසාන් වලට මෙහි සුමානියක් එකපාරටම අපි හිතුවේ නෑ එච්චර දෙයි කියලා සුමානෙම නිවාඩු දුන්නා. ඉතින් එතකොට එන්න අවශ්‍ය නෑනේ ස්වාමීන් වහන්සේ වැඩ පටන් ගන්න ලැබුණ සුමානෙ. ගියේ සුමානෙ ලංකාවේ තාම ලංකාවේමද ඒ කියන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ආ හරි හරි හරි. හරි එච්චරයි අපි එන සමු ගන්නවා. එහෙම ස්වාමීන් වහන්සේ පොඩි පණිවිඩයක් කියන්න තියෙනවා අර මම සති දෙකකට තුනකට උදදී අර සතිපාසල ගැන ඉදිරිපත් කරපු වார்த்தාවෙන් පස්සේ අර එක මහත්මියක් ඇහුවනේ ආධාර කරන්න ඕනද කියලා ඔබ සාක්ෂි දාගන්නේ ඒක නෑ නෑ ස්වාමීන් වහන්සේ සාක්ෂි දාගන්න හම්බුන්නේ ඒ මහත්මිය කෙලින්ම සතිපාසලට සල්ලි එවලා තිබ්බා ඔබට ලකුණු හම්බෙන්නේ නෑ ඔබට පින් හම්බෙන්නේත් නෑ මොකක්වත් නෑ කමක් නෑ ස්වාමීන් වහන්සේ මම පණිවිඩේ මොකක්ද ඒකවල පණිවිඩේ ඒ මහත්මිය ඒ ආධාරය කළා කියලා මට ඔබ වහන්සේට දැනුම් දෙන්න ඕන. හරි. එතකොට අපි පුළුවන් තරම් බලන්න ඕනේ ඒගොල්ලත් එක්ක අපි මෙහි කරන වැඩපිළිවෙල මොනවද කියලා බෙදා හදාගන්න. ඉතින් අපි ලැබෙන 22 කඳුබඩ කඩුවෙල තියෙනවා ඔය පුනරුත්ථාපනයේ පිළිබඳව ඉර කඳු උරේ ලොක්කයි ඩේන්ජරස් ඩ්‍රග් කන්ට්‍රෝල් බියුරෝ එකේ සභාපතිනිය ජෙනරල් වැඩසටහනක් වගේ මම බලාපොරොත්තු වෙනවා යාලේගොඩ මේ වයඹ ඒ පන්සලේ දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවගේ වැඩපිළිවෙලක්. ඉතින් මේ වගේ දේවල් වලට අපි යෙදෙනවා. ඒ නිසා අපිට උදව් ආධාර කරන අයට අපි පුළුවන් තරම් ඒ තොරතුරු විස්තර ලබලා දෙනවා. අපි පුළුවන් තරම් පරිශ්‍රමයේ මේවා අර පරිශ්‍රමයෙන් පාවිච්චි කිරීම සම්බන්ධව. ඉතින් ඒ වගේම මේ තියෙන දුෂ්කර අවස්ථාවේදී මුදල් ආධාර කිරීම පිළිබඳව ප්‍රතිපාසලේ දඩුවන් වෙනුවෙන් මේ පින්පමුණවනවා සාදු කියන සාදු 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 කේමයි ස්වාමීන් වහන්සේ. දයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සීල දෙනාටම තෙරුවන් සරණයි. අපි එහෙනම් වැඩසටහන ඊළඟ අංගයේ වෙන ධර්මදේශනාවට යමු එමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තංචේ භික්ඛවේ භික්ඛු නවණං පටිච්චා දේතා හෝති
ඉද භික්කවේ බික්කු බික්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාහි හෝති අනුභ්‍යංජනක් ගාහි. දැයි ගෞරවනීය සංඝරත්නයන් අවසරයි සද්ධාවන්ත පින්වත්නි, අපි දැන් සති දෙකක් තිස්සේ පහුගිය සති දෙකක් තිස්සෙත් මේ සාකච්ඡා කරගෙන එන්නේ මහා ගෝපාලක සූත්‍රය ආශ්‍රය කරගෙන සිදු කරන ධර්මදේශනාව මාලාවක් විදියට. ඉතින් මේ සූත්‍රය අපි කලින් දවස් දෙකෙත් කතා කරපු දේවල් ගැන පොඩ්ඩක් මතක් කරගත්තොත්, මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ගොපල්ලෙක් මුල් කරගෙන ඒ ගොපල්ලගේ තිබිය යුතු ලක්ෂණ 11ක් පෙන්වලා දෙනවා. පහසුවෙන් පස්ගෝරස ලබා ගැනීම සඳහා ඒ ගොපල්ලා සතුව තිබිය යුතු ලක්ෂණ 11ක්, අනේ ඊට සමගාමීව මේ නිවන් මාර්ගයේ යන යෝගාවචරයේ සතුවත් ඊට සමගාමීව ලක්ෂණ 11ක් තිබිය යුතු බව තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පෙන්වලා දෙන්නේ. අර ගොපල්ලා පස්ගෝරස ලබා ගන්නවා වගේම නිවන් මාර්ගයේ යන යෝගාවචරයත් මේ නිවන් මාර්ගයේදී ලැබිය යුතු සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන පස්ගෝරස ලබා ගැනීම සඳහායි මේ සූත්‍රයේදී අවශ්‍ය සුදුසුකම් 11ක් තමයි පෙන්වලා දෙන්නේ. ඉතින් මුලදීම පළවෙනි ලක්ෂණය විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ රූපඤ්ඤෝ කියන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ අපි හැමදෙනාම වගේ වැඩියෙන්ම අල්ලන් ඉන්නේ රූප වල හරහා තමයි ලෝකේ අල්ලගෙන ඉන්නේ. ලෝකේ දෙකට බෙදුවාම නාම රූප කියලා වර්ග දෙකකට බෙදුවාම ඒකෙන් ඕන කෙනෙකුට වැඩිපුරම අල්ලගන්නේ රූප කියන දේ තමයි, රූප හරහා තමයි අල්ලගන්නේ. අන්නේ රූප හොඳට මේ රූප මොන වගේද, මේවා මොන විදියට තියෙනවද, මුල මොකද්ද, මැද මොකද්ද, අග මොකද්ද කියලා රූප ගැන හොඳ අවබෝධයක් තිබුණොත් අන්න ඒ කෙනාට පුළුවන් මේ මාර්ගයේ තව ඉස්සරහට යන්න. මේකම තමයි මේ ගොපල්ලෙකුත් ඒ වගේ තමන්ගේ ගවරංචුවේ ඉන්න සත්තු ගැන හොඳට එක එක සත්තු වර්ග දෙන්නු කොච්චර ඉන්නවද, පැටව කොච්චර ඉන්නවද, අන්න ඒ වගේ ඒ සත්තු ගැන හොඳ අවබෝධයක් තියෙනවා. අන්න ඒ වගේ යෝගාවචරයත් රූප ගැන හොඳ අවබෝධයක් තිබුණොත් තමයි මේ රූපය වලින් කෙලවරක් දකින්න පුළුවන් වෙන්නේ. ඒක තමයි පළවෙනි අංගය වෙන්නේ. ඊළඟට දෙවෙනි අංගය විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ මේ ගොපල්ලා දැනගෙන ඕන තමන්ගේ ගවපට්ටියේ ඉන්න හරක් මොකුන්ද, පිට සත්තු ගවපට්ටියට આવත් උන් මොකුන්ද, ඒ වගේම තමන්ගේ සත්තු අඩු වෙලා තියෙනවා නම් ඒ කොහොමද වෙලා තියෙන්නේ කියලා හොයා බලනවා වගේ මේ ආශ්‍රය කළ යුතු කට්ටිය ආශ්‍රය නොකළ යුතු කට්ටිය ගැන අවබෝධයක් තියෙන්න ඕන. මේක තමයි යෝගාවචරයට මේට සමගාමීව තියෙන්නේ. බාලයන් අඳුර ගන්න ඕන, ඒ වගේම ආශ්‍රය කළ යුතු කල්යාණ මිත්‍රයන් අඳුර ගන්න ඕන. මේ විදිහට අඳුරගෙන තමන්ගේ වැඩේ කර ගැනීම සඳහා මේ කල්යාණ මිත්‍රයසුරට පුළුවන් තරම් යොමු වෙලා ඒ වගේම පුළුවන් තරම් බාලයන්ගෙන් පුළුවන් තරම් ඈත් වෙන්න ඕන කියන එක තමයි දෙවෙනි කාරණේ. අපි ගිය සතියේ කතා කරාමේ. ඊළඟ තුන්වෙනි කාරණේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මෙච්චර බාලයන්ගෙන් ඈත් වෙලා හිටියත් ඊළඟට රූප ගැන හොඳට අවබෝධයක් තිබුණත් මේ අපේ හිත ඇතුලේ ඇති වෙන්න පුළුවන් ආසාවල්, තරහවල්, මෝහකම, ඒ බද අර පාප ධර්ම ඇති වෙන්න පුළුවන්. අන්න ඒවා ඇති වුණාම ඒවා අඳුරගෙන පුළුවන් තරම් ඒවා ඉවත් කරන්න, ඒ වගේම ආයෙත් ඒවා ඇති නොවන විදියට වග බලා ගන්න ඕන. දැන් මේකත් දැන් මේ ගොපල්ලෙකුටත් මේට සමානව ගත්තාම මේ සත්තුන්ගේ එක එක වන වන එහෙම නැත්නම් තුවාල ඇති වෙන්න පුළුවන්. ඒවත් සමහර ඒවා තියෙනවා ඒ සත්තුන්ට තමන්ටම ලෙව කාලා වගේ ගොඩ දා ගන්න බැරි ඒවා තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී ගොපල්ලා දක්ෂ වෙන්න ඕන මේ තුවාල ඇතුලේ ඉන්න පණුවෝ එහෙම නැත්නම් පණු බිත්තර වගේ දේවල් අයින් කළා ඒවා පුළුවන් තරම් සුද්ධ කරන්න. ඒ කියන්නේ අර ඇතුලෙන් කුණුනහම ඒ ඇතුලෙන් කුණු වෙච්ච එක අඳුරගෙන ඒ ඇතුලෙන් කුණු වීම නවත්වන්න, ඒවා ඉවත් කරන්න දක්ෂ වෙන්න ඕන. මෙන්න මේ විදිහමයි යෝගාවචරයේ හිතේ ඇතුලේ ඇති වුණාම ආසාවක් ඇති වුණාම තරහවක් ඇති වුණාම ඊළාට මෝඩකමක් කම්මැලිකමක් ඇති වුණාම සැකයක් ඇති වුණාම මෙන්න මේ අවස්ථාවවලදී අන්නේ ඇති වෙච්ච දේ ගැන හොඳ අවබෝධයක් ලබාගෙන ඊළාට ඒ දේ ආයෙත් ඇති නොවන විදියට වග බලා ගන්න ඕනේ. ඒවට පෝර දදා ඒවම පස්සේ යන්නේ නැතුව මේ ඇති වෙච්ච පාප අකුසල ධර්මයන් තමන්ගේ හිතේ ඇතුණ බව අඳුරගත්තාම ඒවෙන් ඉවත් වෙලා පුළුවන් තරම් නැවත නැවත ඒව ඇති නොවන විදියට වග බලා ගන්න ඕනේ යෝගාවචරය. අන්න එහෙම වුණ කෙනෙකුට පුළුවන් මේ ගමනේ ඉස්සරහට යන්න.
ඒ විදියට ඊළඟට හතරවෙනි අංගය විදියට අද අපි මාතෘකා කරගත්තේ මේ ගොපල්ලෙකුගේ ඔය වගේ වනයක් ඇති වුණාම සතෙක්ගේ ඇතුලේ තුවාලයක් ඇති වුණාම ඒ තුවාලේ අර ඇතුලෙන් සුද්ධ කරනවා වගේම පිටින් ආයස්සරයක් සත්තු මැස්ස හැම එන්නේ නැති වෙන්න විස බීජ එන්නේ නැති වෙන්න තුවාලේ වහලා තියන්න ඕන. සාමාන්‍යයෙන් දැන් අපේ ඇඟේ වුණත් තුවාලයක් හැදුණාම ඇතුලෙන් විස බීජ මෙයා කළා අපි සුද්ධ කරන ඕනේ තුවාල සුද්ධ කරන ඕනේ. තුවාල සුද්ධ කළා ආයස්සරයක් තුවාල එහෙම වැරලා තියුණොත් ආයෙත් පිටින් තුවාලට විස බීජ එන්න පුළුවන්. මෙන්න මේ වගේම දැන් සත්තු හරක් එහෙම ඉන්නේ පුළුවන් තරම් අඩ ගොඩවල් වල කැලෑවල් වල ඉන්නකොට පිටින් විස බීජ එන්න තියෙන හැකියාව ගොඩක් වැඩි. එතකොට අර ඇතුලේ තියෙන තුවාල සුද්ධ කළා පණුව අයින් කළා තුවාල පිරිසිදු කරා වගේම අර පිටින් නැවත නැවත ආයෙත් විස බීජ එන්න මස් වහන එක වළක්වන්න තුවාල වහලා තියන්න ඕන. මේක සාමාන්‍ය දෙයක්. අන්න මේ විදිහට තුවාල පිරිසිදු කරනවා වගේම මේ තුවාල වහලා තියන්න දක්ෂ ගොපල්ලෙකුට පුළුවන්. මේ සත්තුන්ගෙන් තුවාල ඇති වුණාම මේ තුවාල පුළුවන් තරම් ඉක්මනට හොඳ කරලා ඒ සත්තුන්ගෙන් වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මෙන්න මේ වගේම තමයි යෝගාවචරයකටත් අර ඇතුලේ ආසාවල් තරහවල් වගේ සිතුවිලි ආවහම ඒ සිතුවිලි අඳුරගෙන ඒවෙන් ඈත් වෙනවා වගේම නැවත නැවත මේ වගේ අරමුණු ආවහම යන්නේ ඒ අරමුණු එන එක වළක්වා ගන්න පුළුවන් තරම් තමන් වග බලා ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේකම තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියලා. එන මේ මාර්ගයේ යනකොට අපිට මේ ටවුන් එකක් මැද ඉඳලා මේක කරගෙන ටිකක් අමාරුයි. මොකද පිටින් ලැබෙන්නෙම මේ අනවශ්‍ය දේවල් මේ මාර්ගයේ යන්න අපහසු වෙන දේවල්ම තමයි පිටින් අපිට අරමුණු විදියට ලැබෙන්නේ. ඒකට අපිට මුලදී මේ අරමුණු පුළුවන් තරම් එන එක වළක්වාගෙන තමන්ගේ හිත සමාධිගත කරන්න පුළුවන් තරම් අපි කැලේකට වැදින්න ඕනේ. එහෙම නැත්නම් මේ ශුන්‍යාගාරයක් වගේ තැනකට වදින්නවා. එහෙම නැත්නම් ගහක් මුලට වගේ අර පිටින් එන බාධා පුළුවන් තරම් අඩු කරගන්න ඕන. දැන් එහෙම බාධා එක්ක වැඩේ කරගන්න පුළුවන් යම් කිසි මට්ටමකට ආවට පස්සේ. අන්න ඒ මට්ටමට එනකන් පුළුවන් තරම් මේ බාධාවල් මග හරව ගන්න ඕන. ඒ හැම මුලින්ම පටන් ගන්නකොට මේ බාධාවලුත් එක්කම විපස්සනා කරනවා කියලා පටන් ගත්තොත් සමහරට ඒක අතරමැදි කඩන් වැටෙන ගොඩාක් දුර ඉඩ තියෙනවා. ඒක නිසා පටන් ගනිද්දිම කරන්නේ පුළුවන් තරම් අරවයින් ඈත් වෙලා අර වගේ නරක අරමුණු එන එකෙන් පුළුවන් තරම් අයින් වෙලා මේ සාමාන්‍ය සමන්ට යැපෙන්න පුළුවන් විදියට කැලේකට වගේ තැනකට ඇවිල්ලා ඒ දේවල්ම කරන සබ්‍රාහ්මචාරීන් පිරිසක් මැදට ආවා නම් අන්න එයාට පුළුවන් තමන්ගේ වැඩේ හොඳට කරගෙන යන්න. මෙන්න මේක තමයි මේ ඉන්ද්‍රිය සංවරය කියලා තව විදියකට පෙන්වලා දෙන්නෙත් මෙන්න මේකම තමයි. අර පිටින් අරමුණු එනකොට ඒ අරමුණු වලට පුළුවන් තරම් ඉලිප්පෙන්නේ නැතුව ඒවත් එක තව තව ඉස්සරහට යන්න ගියොත් කලවදාකත් කෙලවරක් කරන්න වෙන්නේ නැහැ. දැන් අපේ රටේ එහෙම බැලුවම දැන් තියෙන තත්ත්වය ගත්තත් බලන්න දැන් මිනිස්සු පුළුවන් තරම් මේ ණය අරගෙන තමන් පුළුවන් තරම් මේ පිනවන්න පටන්ගෙන ඊළාට ඒ ණය උඩ ඉඳගෙන තවත් ණය අරගෙන පිනවන්න පටන්ගෙන මේ කෙලවරක් නැතුව පිනවන්න පටන් ගත්ත නිසා තමයි දැන් අයත් ගොඩ එන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. මෙන්න මෙහෙම මේ පිනවල කවදාකවත් කෙලවරක් කරන්න බෑ. අන්න ඒක නිසා තමයි තමන්ගේ ලැබෙන දැනට තියෙන දේ මොනවා වුණත් උපරිමෙන් අපිට පිනවන්න පුළුවන්කම තිබුණත් ඒක අවශ්‍යතාවය දැනගෙන පිනවනෝ නම් අන්න ඒ කෙනාට පුළුවන් මේ ඒ අවශ්‍යතාවයෙන් ප්‍රයෝජන අරගෙන වැඩිපුර තියෙන දේක් තව නැති කෙනෙකුට උනත් දෙන්න පුළුවන්. ඒ වගේ මේ පිනවන්න ගිහිල්ලා කවදාකවත් කෙලවරක් කරපු කෙනෙක් මේ ලෝකේ නෑනේ. දැන් ඕනම කෙනෙක් ලෝකේ ලොකුම පොහොසත් එක්කුණත් එයාට උපරිමෙන් පිනවන්න පුළුවන් වුණාට පිනවල කවදාකවත් ඉවරයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. මේ ආයතනවල ස්වභාවය තමයි කවදාකවත් ඒ ඇතිවීමක් වෙන්නේ නැහැ. අද එකක් කරොත් හෙට ඒක දෙම කරලා ලබන්න පුළුවන් සතුට ටිකක් අඩු වෙනවා. ඊළඟ දවසේ ඊටත් වඩා ටිකක් අඩු සතුටක් තමයි ඒ දෙම කරාම ලැබෙන්නේ. ඒක නිසා මම පිනවන්න ගිහිල්ලා කවදාකවත් කෙලවරක් වෙන්නේ නැහැ. ඒක නිසා අවශ්‍යතාවයේ ප්‍රයෝජනය සලකලා මේ දේවල් කරනෝ නම් මේ ඒ කෙනාට ඒ අවශ්‍යතාවයත් එක්කම යද්දි තමන්ගේ හිත ඇතුලේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ මුලදී මම මාතෘකාව කරගත්තේ මෙන්න මේ විදිහට ඇහැට රූපයක් දැක්කහම
ඒ රූපය පස්සේ ඒකේ ව්‍යංජන අනුව්‍යංජන හොය හොයන්නේ ඒකේ නැත්තම් මොනවද තව තව විස්තර හොයන්න යන්නේ නැතුව ඒ දැක්ක වෙලාවේ දැකපු තැනින් නවත්තන්න පුළුවන් නම් අන්න එතනින් ඒ කෙනාට එතනින් ඉස්සරහට යන්න පුළුවන්. දැන් ඒ වගේම තමයි රූපයක් දැක්කහම මේ විදිහේ ඊළඟට සද්දයක් ඇහුණා මේ සද්දේ මොකක්ද ලස්සන සද්දයක්ද කාගේ හරි ගායකයෙක්ගේද ඊළඟට මේක ලියපු සින්දුවක් නම් සින්දුව ලියපු කෙනාගේ හැම හැම විස්තර හොය හොය ගියත් දැන් ඊළඟට ඒක පස්සේ යනවා මිසක් ඊටහා වෙන දෙයක් දන්නේ නැහැ නේ මේකේ යථා ස්වභාවය තේරුම් ගන්න බෑ. ඒ වගේම දැන් මේ මේ පිනවල පිනවල කවදාකවත් කෙලවරක් කරන්නත් බෑ. දැන් අපි කලින් දවස්වල අර කවුදර වැදි නායකයෙක් කියපු කතාවක් මුල් කරගෙන කලින් දවසක් අපි දේශනාවක් කරා. දැන් ඒ ඒ මිනිස්සයා කියන්නේ මේ ඇහැ කන නහය දිව ඇඟ කියන ඒවා ටික වහ හිල් වහය වහගන්නේ නැතුව කොච්චර අපි මේ මාස් දාගෙන හිටියත් වැඩක් වෙන්නේ නැහැ. මේ ටික වහගෙන අපේ මේවා ආයතන ටික සංවර කරගත්තොත් තමයි අපිට මේ මේවෙන් ගැලවෙන්න පුළුවන්. අන්න ඒ වගේම තමයි මේ ඉන්ද්‍රිය සංවරයක් නැති කෙනෙකුට කෙලවරක් නැතුව එක්ක ලෙඩ රෝග හරි වෙන මොන හරි ප්‍රශ්න වලින් කෙලවරක් නැතුව යන්න වෙනව මිසක් මේක ඉන්ද්‍රිය පිනවලා මේක කෙලවරක් කරන්න හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ විදිහටම තමයි මෙන්න මේ මේකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර තුවාලයක් හැදුනහම තුවාලේ ඇතුලෙන් විස බීජ පිරිසිදු කරනවා වගේම නැවත නැවත මේ තුවාලේට පිටින් විස බීජ එන එක වළක්වන්න අපි මේ තුවාලේ වහලා තියන්න ඕන. අන්න ඒ වගේමයි මේ යෝගාවචරයකට ඇතුලෙන් හිත ඇතුලෙන් එන පාප සිතුවිලි වළක්වනවා වගේම නැවත නැවත අය වගේ අරමුණු එන එක වළක්වා ගන්න තමන් යන්න ඕන. ගහක් මුලකට හරි කැලේකට වගේ තැනකට ගිහිල්ලා පුළුවන් තරම් මේ ෂේප් එකේ ඉන්න ගමන් පුළුවන් මගේ වැඩේ කරගන්න. එහෙම නැත්නම් අර එන අරමුණුත් එක්ක යන්න ගියොත් ඒ කෙලවරක් කරන්න හම්බ වෙන්නේ නැහැ. මේක අපි සාමාන්‍ය ඕන කෙනෙක් ප්‍රැක්ටිකලි දන්නවා. දැන් ගෙවල් වල ඉඳගෙන භාවනා කරන ගොඩක් දෙනෙක් දන්නවා ඇතිනේ මොකද්ද මේ தත්ත්වය කියලා. දැන් මෙහෙට නිසරණ වනයේට උනත් කෙනෙක් භාවනා කරන්න එන්නේ ගෙදර ඉඳන් මේක කරන්න අමාරු නිසානේ. ගෙදර ඉඳන් වටපිට සද්ද ඇහෙනවා, ඒ වගේම ටීවී එකක් ෆෝන් එකක් හැම ළඟ තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ ලෝකේ තියෙන නිවුස් බලන බලනවානේ බැලෙනවානේ අපිට අනිවාර්යයෙන්ම. ඒක බලපු ගමන් මොකද්ද වෙන්නේ? මේ කොහෙවත් නැති ප්‍රශ්න ගොඩාක් ඔලුවට වැටෙනවා. දැන් අපි උනත් දැන් මේ දවස්වල එක එක ප්‍රශ්න තියෙන නිසා හදිස්සියෙන් නිවුස් බලන්න හිතෙනවා. මගක් හරි එකක් බලන්න හිතෙනවා. ඒ බලපු දාසට තේරෙනවා ඊළඟ දවසේ එහෙම බලලා ඊළඟට පරයන්කයට ගියහම මොකක්ද වෙන්නේ? ඒ බලපු දේවල් ඔක්කොම ආයෙත් වමාරන ඕනේ ඔළුවේ. ඇත්තටම අපිට විසඳන්න බැරි ප්‍රශ්න ගොඩාක් තියෙන්නේ. දැන් පිටේ ඉන්න ගිහියන්ට නම් මොකක් හරි දෙයක් කරන්න පුළුවන්. දැන් අපේ විද්ද විදියට බැලුවොත් පාත්‍රයට දෙයක් ලැබුණොත් කන්න ටිකක් ලැබුණොත් සුඛී වන්තු කියලා ගන්නවා. නැත්නම් වතුර ටිකක් හරි බීලා ඉන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මෙහෙම තියෙද්දී මේ ලෝකේ ප්‍රශ්න විසඳන්න රටේ ප්‍රශ්න විසඳන්න කියලා මේ නිවුස් බලන්න ගියොත් අන්තිමට මේ ඉදරින් එළියට බහපු වැඩේත් කරගන්න බැරි වෙනවීමක් තමයි වෙන්නේ. එහෙම නැතුව මේ අපි මේ ලෝකේ දේවල් බලන්න යන්නේ අනිවාර්යයෙන්ම මට මේ තියෙන தත්ත්වයත් එක්ක ජීවත් වෙන්න බෑ කියලා අනාගතය ගැන මට විශ්වාසයක් නැතිකම තමයි අපි මේ දේවල් හොය හොය යන්නේ. ඉතින් මෙහෙම හොය හොය ගිහිල්ලා මට මේක මදි නම් තව එකක් ගන්න කියලා හොය හොය ගිහිල්ලා මෙහෙම පිනව පිනව ගිහිල්ලා කවදාකවත් කෙලවරක් කරන්න බෑ. ලැබිච්ච දේ මේ මොහොතේ සතුටෙන් ඉන්න පුළුවන් නම් දැන් ඒ වගේ වැරදි වැඩ කරපු හොරු දැන් හොරු වුණත් ඒවා කොහොම හරි කෙලවරක් වුණොත් අපිට තමන්ගේ වැඩේ කරගන්න පුළුවන්. දැන් මේ මිනිස්සුනුත් මෙච්චර මිලියන ගණන් බිලියන ගණන් හොරකම් කරලා තියෙන්නේ පිනවන්නනේ. වෙන මොහකටවත් නෙවෙයිනේ. අන්තිමටම කොච්චර හොරකම් කරත් අන්තිමට දැන් ඒගොල්ලන්ට පිනව ගන්න විදියක් නැහැ. පිනවන්න ගියොත් එන්නේ ලෝකේ අඳුර දැනගන්න මේ මෙච්චර හොරකම් කරපු ඉද්දී. දැන් අන්තිමටම නිකන් හොරකම් කළා කොහෙවත් නිකන් හංගලා තියෙන එකක් විතරයි අන්තිමටම සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ පිනවන්න ගිහිල්ලානේ මේ ඔක්කොම කරගෙන තියෙන්නේ. නිකන් මිනිස්සුන්ගෙන් බැනුම් අහන හොඳට ඉන්න මිනිස් පුළුවන් අය වුණත් අන්තිමටම නිකන් පිනවන්න ගිහිල්ලා කෙලවරක් නැති ප්‍රශ්න ගොඩකට පැටලිලා තියෙන්නේ. දැන් මේ හැම එකටම මුල වෙලා තියෙන්නේ මේ තමන්ගේ ඉන්ද්‍රිය ටික පාලනය කරගන්න බැරි කමටනේ. වැඩි වැඩියෙන් රූප බලන්න යනවා, වැඩි වැඩියෙන් තව තව සද්ධාහන්න ගිහිල්ලා,
වැඩි වැඩියෙන් රස දිව පිනවන්න ගිහිල්ලා වැඩි වැඩියෙන් සුවඳ දේවල් පිනවන්න ගිහිල්ලා ඒ වගේම වැඩි වැඩියෙන් මේ ඇඟ පිනවන්න ගිහිල්ලා තමයි මේ සඳහා තමයි මේ හැම දෙයක්ම කරන්නේ. මේකට තව විදියකින් බුදුරජාණන් වහන්සේ පෙන්වන කාම තණ්හාව කියන එක. මේ ඉඳුරන් ටික පිනවන්න තියෙන ආසාව තමයි කාම තණ්හාව කියන්නේ. මෙන්න මේ කාම තණ්හාව නිසාම තමයි මේ තමන්ට පුළුවන් විදියට එහෙම නැත්නම් සාධාරණව හම්බ කරගන්න ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දිත් ඒ ටික මදි වෙලා තමයි ඊට වඩා තව තව ලබා ගැනීම සඳහා මේ හොරකම් කිරීමත් කරන්නේ. ඒ වගේම ඊට විරුද්ධව කය ගන්න මිනිස්සුත් බැලුවත් ඒගොල්ලොත් කරන්නේ එක පැත්තකින් තමන්ට මේ තමන්ගේ මේ පිනවන්න තියෙන දේවල් තමයි වෙන මිනිස්සු වගේක් හොරකම් කරගෙන තියෙන්නේ. ඊට විරුද්ධව තමයි තව කෙනෙක් කය ගහන්නේ. අන්තිමට දෙපැත්තටම නැතුව බලන් හිටියාම පෙන්නනවා අපිට තේරුම් ගන්න පුළුවන් මේ දේවල් මේ ඉන්ද්‍රයන් පිනවන්න ගිහිල්ලා තමයි මේ කෙලවරක් නැති ප්‍රශ්න ගොඩකට වැටිලා තියෙන්නේ. ඉතින් ණය අරගෙන හරි කොහොම හරි මේක ඉන්ද්‍රිය පිනව ගන්නනේ හදන්නේ. තමන්ට ජීවත් වෙන්න පුළුවන් විදියට තියෙන විදියට ඉන්න පුළුවන් වුණා නම් මෙච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ ඇත්තටම. ඉතින් මේ අද මේ දවස්වල තියෙන තත්ත්වයත් එක්ක බැලුවාමත් ඕන කෙනෙකුට පේනවා මේ පිනවන්න යන යෑමේ හරහා ලැබෙන කොච්චර ආදීනවයක් තියෙනවද කියලා. ඉතින් මේ යෝගාවචරයේක් වුණාම එහෙම නැත්නම් නිවන් අවබෝධ කර ගැනීම සඳහා යන කෙනෙකුට උනත් මේවා හොඳට අර එලියෙන් කමටහනක් අරගෙන තමන්ගේ ඇතුලේ වැඩේ කරගන්න මේක හොඳ කමටහනක් කරගන්න පුළුවන්. දැන් අපිට උනත් මේ දවස්වල මෙහෙම උනත් තව ඉස්සරහට දාන උනත් නැති වෙන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවක උනත් වතුර ටිකක් හරි බීලා ජීවත් වෙන්න පුළුවන් කියන තත්ත්වයට හිත හදා ගන්න පුළුවන් නම් එතකොට රස කෑම නැති වුණත් ලැබිච්ච දේෙන් මොනවා හරි ලැබිච්ච දේෙන් ජීවත් වෙන්න පුළුවන් විදිහට හිත හදාගත්තොත් අන්න එතකොට පුළුවන් ඒ හරහා ඒකෙන් ලැබෙන වීරය මට පුළුවන් මෙහෙම අවස්ථාවකදී වුණත් මට වීරයෙන් මේ ගමන යන්න පුළුවන් කියලා හිත හදාගත්තොත් අන්න එහාට පුළුවන් ඒ ගමන තව තවත් මේ අවස්ථාවක් කරගන්න පුළුවන් තවත් තමන්ගේ වැඩේ කෙලවර කරගන්න. ඉතින් මේ වගේ අවස්ථාවල් ඕනතරම් මිනිස්සුන්ට අපේ සංසාරේ පුරා ඇති වෙලා තියෙන පුළුවන්. මීට වඩා ගොඩාක් දරුණු අවස්ථාවල් ඇති වෙන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකදීම ඒක කමඨහනක් කරගෙන මං මේ කොහොම හරි තමන්ගේ වැඩේ කරගන්න මේ ලෝකෙ මේ තව හිටියොත් තවත් ඉස්සරහට මීටත් වඩා දරුණු වෙන්න පුළුවන් කියලා තමන්ගේ හිත හදාගත්තොත් අන්න එතකොට පුළුවන් එයාට පුළුවන් තමන්ගේ වැඩේ කරගන්න මේකත් කමඨහනක් කරගෙන. ඉතින් අපි මේ ඉන්ද්‍රිය සංවරය ගැන තමයි කතා කරන්න ගත්තට කොහොම හරි කතාව ටිකක් වෙන පැත්තකට ඇදිලා ගියා. ඉතින් මේ හැම දෙයකටම මුල් වෙලා තියෙන්නේ හරියට ඉන්ද්‍රිය සංවරය කරගන්න බැරි වීම නිසානේ මේ ගොඩාක් ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙන්නේ. මෙන්න මෙහෙම යෝගාවචරයෙකුට පුළුවන් නම් මේ විදියට තමන්ගේ හරි වෙන කෙනෙක් හරි මේ ඉන්ද්‍රිය සංවර කරගන්න නැතිවීම නිසාම මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩකට ඇති වෙන මුල් වෙනවා කියලා ඒකම කමඨාන කරගෙන පුළුවන් තමන්ගේ හිත හදාගෙන මේක ගමන කෙලවර කරගන්න. ඒ වගේම දැන් මේ වගේ ප්‍රතිපදාවක යන කෙනෙක් ගත්තත් අපි ඉන්ද්‍රිය සංවර කරගන්න නැතුව බලමු කියමු. පරයන්කයකට ඉඳ ගන්න ඉස්සලා නිවුස් බැලුවා කියලා. ඊට පස්සේ නිවුස් බලපු ඒවා ඔක්කොම නේද මත වෙලා එන ඉඳගත්තු වෙලේ ඉඳලා. නිවුස් නැතුව අපි කිමු ලස්සන ෆිල්ම් එකක් බැලුවා කියලා. ඒක බලලා ගිහිල්ලා පරයන්කේක ඉඳගත්තුත් මොකද වෙන්නේ? ඒ බලපු එකම තමයි මේ අර හොඳට පිනවපු එකම අපිට අර කටුවටුන්නක් වෙලා අනිත් පැත්තට මතු වෙනවා. ඉතින් මේ පිනවන්න ගිහිල්ලා කවදාවත් මේ කෙලවරක් කරගන්න හම්බ වෙන්නේ අපි කරගෙන යන ප්‍රතිපදාවට උනත් ඉන්ද්‍රිය පිනවලා ගිහිල්ලා පරයන්කේක ඉඳගත්තාම සක්මනකට ගියහම අර වැඩියෙන් පිනවපු තරමටම වැඩියෙන් බාධා එනවා. එහෙම නැතුව අවශ්‍ය තරමට අවශ්‍ය ප්‍රමාණයට වැඩේ කරගන්න ඕන නම් අන්න එයාට පුළුවන් තමන්ගේ වැඩේ අවශ්‍යතාවය මත වැඩේ කරගෙන යන්න. ඉතින් මේකට බුදුරජාණන් වහන්සේ වෙන තැන්වල ගොඩාක් මේ භික්ෂූන්ට ගොඩාක් දේවල් පෙන්වලා දීලා තියෙනවා. තමන් පාවිච්චි කරන සිවුරු ඊළඟට සේනාසන ඒ වගේම ගිලම්පස ඒ වගේ මේ පිරිකර වර්ග හතරක් දේශනා කරනෝනේ. අන්න ඒ හතර අවශ්‍යතාවය මත ප්‍රයෝජනය සලකලා පාවිච්චි කරන හැම මොහොතකදීම සිහි කරන්න ඕන මේ අවශ්‍යතාවය මත තමයි මම මේවා පාවිච්චි කරන්නේ. දැන් සිවුරක් පාවිච්චි කරනකොට එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට ඇඳුමක් කියමු. ඇඳුම පාවිච්චි කරන්නේ මොන එකටද කියලා තමන් දැනගෙන තියෙන්න ඕන.
එකන් මේ වැස්සෙන් අව්වෙන් ගැලවෙන්න සත්තුන්ගේ මැස්ස මදුරුවන්ගෙන් බේරෙන්න අන්න ඒ වගේ ඒකේ ප්‍රයෝජන සලකලා මිසක්ක මේක ලෝකෙට පෙන්වන්න ලස්සන එකක් අඳිනවා කියන එක පෙන්වන්න යන්නේ නැතුව අවශ්‍යතාවය මත වැඩ කරනෝ නම් අන්න එයාට පුළුවන් Tamanට තියෙන දේ මත ඒ අවශ්‍යතාවය හොඳටම ඇති. ඊට වඩා වැඩිපුර පිනවන්න ගියොත් කෙලවරක් නැතුව නැති ප්‍රශ්න ගොඩාකට මුල් වෙනවා. ඉතින් එහෙම ඊළඟට ඒ වගේමයි ඊළඟට මේ හොඳට පිනවපේකම තමයි මේ වගේ පරයන්කයකට ඉඳගත්තාම සක්මනකට ගියාම ඊළඟට වෙන කෙනෙක් එක කතා කරනකොට වුණත් අර වැඩියෙන් පිනවපේක තමයි වැඩියෙන්ම කරදරයක් වෙන්නේ. ඉතින් මේක සිවුරු පිරිකර වගේ විතරක් නෙවෙයි අපි ඉන්න සේනාසනයක් ගත්තොත් ඒ වගේම පාවිච්චි කරන බෙහෙත් හේත් වර්ගයක් ගත්තොත් ඊළඟට ලැබෙන දාණය ගැන කෑම ගැන සැලකුවත් මේ හැම දෙයක්ම ලැබෙන දෙයෙන් සතුටෙන් ඉන්න පුළුවන් නම් අන්න ඒකත් එක්ක මේ ගමන යන්න පුළුවන්. හොඳ ගමනක් තියෙනවා. එහෙම නැතුව මේකත් මදි ඒකත් මදි කියලා මදි මදි කියන කෙනෙකුට කවදාවත් කෙලවරක් වෙන්නත් නැහැ. ඊළඟට මේ අර වගේ ප්‍රතිපදාවකට යන්න ගියහම මතක් වෙන්නේ ඒව දේවල්ම තමයි. මතක් වෙලා ඒකම බාධාවක් වෙනවා. ඉතින් ඒක නිසා අර මේ ගොපල්ලෙක් තමන්ගේ සත්තුන්ගේ ඇති වෙච්ච තුවාලයක් පිරිසිදු කළා පරාට පස්සේ නැවත නැවත ඒකට විස බීජෙන් නැති වෙන්න ඒක වහලා දානවා වගේම මේ යෝගාවචරයෙකුට දක්ෂ වෙන්න ඕන තමන්ගේ හිත ඇතුලේ යන අර පාප අකුසල ධර්මයන් ගෙන් ඈත් වෙනවා වගේම නැවත නැවත ඒ වගේ අරමුණු එන එක වළක්ව ගන්න පුළුවන් තරම් තමන්ගේ ප්‍රතිපදාව හදා ගන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ ජීවන රටාව හදා ගන්න ඕන අර වගේ නරක අරමුණු වලින් පුළුවන් තරම් ඈත් වෙන්න. එහෙනම් ඒක තමයි හතරවෙනි කාරණේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට පස්වෙනි කාරණයක් විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ යෝගාවචරයෙකුටත් තියෙනවා තමන් දැනගත්තු දෙයක් තියෙනවා මොන හරි ධර්මයක් තියෙනවා. ඒ ධර්මය මොන හරි අවබෝධ කරගත්තු හරි පොතකින් පතකින් හරි ලබාගත්තු දේ තව ඒ වගේම තවත් අනාගතයේ එන කෙනෙකුට මේක පැහැදිලි කරලා දෙන්න. ඒ කියන්නේ මේකට ගොපල්ලෙකුට අනුව බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ගොපලු රැළේ ඉන්න සත්තුන්ට රැයට හැමෝම එක තැනකට එකතු කරාට පස්සේ උන්ගේ අර මදුරුවෝ මැස්සෝ වගේ ගොඩක් පලිබෝධ සත්තු ඉන්නෝනේ. අන්න ඒ සත්තුන්ගෙන් වෙන් වෙන්න දුන් අල්ලනවා. එහෙම නැත්නම් වෙන ඒ වගේ වෙන එක එක දේවල් කරන ඕනේ සත්තුන්ට ගැලවෙන්න. දැන් මදුරුවන්ගෙන් මැස්සන්ගෙන් වෙන් ඈත් වෙන්න දුම් අල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන එක එක තෙල් ಜಾති හැම ගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් කරන්න ඕන මේ දක්ෂ ගොපල්ලෙක් අන්න ඒ දේවල් කරන්න ඕන. නැත්නම් එහෙම ඒ හරක්ගේ සත්තුන්ට නිදා ගන්න හම්බ වෙන්නේ නැතුව හරියට ඉන්න බැරි නිසා උන්ගේ බෝවි මෙහෙම නැත්නම් උන්ගෙන් ලැබෙන ප්‍රයෝජන ටික ටික අඩු වෙන්න පුළුවන්. අන්න ඒ වගේම තමයි යෝගාවචරයෙකුටත් මේ දුම් අල්ලනෝ වගේම අර දුන් සුවඳ වටේට පැතිරෙනවා වගේම තමන් දන්න දෙයක් තව ඒ වගේම ඊළඟට එන අනාගතේ එන පිරිසකට කියලා දෙන්න දක්ෂ වෙන්න ඕන. අන්න එහෙම දක්ෂ වෙන කෙනෙකුට පුළුවන් අන්නේ වෙන කෙනෙකුට කියලා දෙන්න හදනකොටම ඒ කියලා දෙන්න තමන් මොකද්ද උත්සාහ කරද්දෙම ඒ එක්කම ඒ හරහා තමන්ගෙත් අනිත් පැත්තට අවබෝධයක් ලැබෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් කමඨහං සුද්ධ කරනවා කියමු. කමඨහං සුද්ධ කරනකොට වෙන කෙනෙක් දෙන කමඨහනකුත් එක්ක සමහර වෙලාවට මමත් ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම අතීතයේ කළා ඇති. ඒ වගේම අවස්ථාවල් මට ලැබිලා ඇති. ඒ අවස්ථාවල්දී සමහර වෙලාවට ඒ වෙනුවෙන් මං දවස් ගණන් මාස ගණන් ඒක හරියට තේරුම් ගන්න නැතුව වෙන වෙන දේවල් කරලා තියෙන්න පුළුවන්. කරලා එලාට කොහොම හරි ඒක අමාරුවෙන් ගොඩ දාගෙනත් තියෙන්න පුළුවන්. ඒ වෙනුවට වෙන කෙනෙක් ඊළඟට එන කෙනෙකුට ඒ දේම වුණාම දැන් ඒ කෙනාට පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් මෙන්න මේකයි මටත් උනේ මෙහෙම දෙයක් මට වෙලා තියෙනවා මම මේ වෙලාවේදී මෙන්න මේ විදිහට දේවල් කළා තමයි මං ගොඩ ගියේ. එහෙම නැත්නම් මෙන්න මේ දේවල් කරාට පස්සේ මේ ප්‍රශ්නේ තව තවත් වැඩි වුණා කියලා තේරුම් කරලා දෙන්න පුළුවන් නම් අන්නේ තේරුම් කරලා දීම හරහා ධර්මයේ වටේට පැතිරීමක් වෙනවා අර සුවඳ දුම් පැතිරෙනවා වගේම ඒ වගේම ඒකත් එක්ක තමන්ගෙත් පියුරිෆිකේෂන් එකක් වෙනවා. එහෙම නැත්නම් තමන්ගෙත් මේ සුද්ධභාවයක් ඇති වෙනවා තව කෙනෙකුට කියලා දීම හරහා. දැන් අපි දන්නවා සමහර රහතන් වහන්සේලා ඉන්නවා ධර්ම දේශනා කරන අතරේදී මේගොල්ලෝ මාර්ගඵල ලැබුවා කියලා ඉන්නවා. ඒ වෙන කෙනෙකුට කියලා දීමට උත්සාහ වෙද්දී ඒ සඳහා විතර්ක කරද්දී
ඒකත් එක්කම තව කෙනෙක් අහන කෙනෙක් අහන ප්‍රශ්නයක් අනුව ඒවත් එක්කම මේ කියල් දෙන කෙනාගෙත් දියුණුවක් ඇත්තටම ඇති වෙනවා. දැන් මංගල සූත්‍රය ගත්තහමත් කාලේන ධම්ම සවණං කියලා මුලින් තියෙන ඒ වගේම කාලේන ධම්ම සාකච්ඡා. දැන් මේ තමන් දන්න දෙයක් තව කෙනෙක් එක්ක සාකච්ඡා කරද්දී වෙන කෙනෙකුට කියල් දෙද්දී ඒකත් එක්කම මේ කියල් දෙන කෙනාගෙත් යම්කිසි දියුණුවක් ලැබෙනවා. අන්න ඒක තමයි ඊළඟ කාරණේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. අර සත්තුන්ගෙන් පලිබෝධ සත්තුන්ගෙන් වෙන් වෙන ගවයන් වෙන් කරගන්න උන්ගෙන් උන්ට පහසුවක් ලබා දෙන්න දුන් අල්ලනෝ වගේම මේ යෝගාවචරයත් තමන් දන්න දේ චූටි දෙයක් වුණත් කමන්නේ තව ඊළඟට ඊට පස්සේ වෙන කෙනෙකුට කියල් දෙන උනන්දු වෙනකොට ඒකත් එක්කම ඒ වෙන කෙනෙකුට කියල් දීමට උනන්දු වීම හරහාම තමන්ගෙත් යම්කිසි දියුණුවක් ලැබෙනවා. දැන් ඇත්තරම කියනවා නම් දැන් මේ බණ කියන්න පටන් ගන්න දැන් මාත් අවුරුද්දකට කිට්ටුවක් වෙනවා හිතන ලොකු සයන්ස් මේ ටික ටික බාර දෙයිලා එකපාර නෙවෙයි ටික ටික සැරින් සැරේ ලොකු සයන්ස් එකපාර නැගිටලා යනවා බණ කියන්න කියලා. දැන් ඒ දවස්වල කියන බණ කියනවට වඩා දැන් ටිකක් සාමහර වෙලාවට වෙනස් ගතියක් දැනෙනවා. දැන් ඒ දවස්වල මොකක් හරි දෙයක් කියන්න ගියාම ඒකට කොච්චර මහන්සි වෙනවද ඒ වෙනුවට දැන් දෙයක් කියන්න පුළුවන්. ඒ වගේම දැන් මම බණ කියනකොට දැන් ගිය සතියේ කියපු එකක් වුණත් ඊළඟ සතියේ කලින් සතියේ වුණත් කියපු මේ අනිත් අයට බණ කියලා ඒ වැරද්ද මම අනිත් පැත්තට කරනකොට මතක් වෙනවා. දැන් අර මිනිස්සුන්ට මම මෙහෙම මෙහෙම ලොකු ටෝක් දුන්නට මගේ අතිනොත් මේ වගේ වැරදි වෙනව නේද කියලා. අනිත් අයට බණ කියනකොට ලස්සනට කියන මෙහෙම කරත් හොඳයි මෙහෙම කරත් නරකයි කියලා ලස්සනට කිව්වට දැන් කියන කෙනාගේ අතන සමහරලාට වැරදි අතපසුවීම් වෙන්න පුළුවන්. එතකොට ඒක මතුවෙලා ඉන්න මං වෙදා මෙහෙම කිව්වට දැන් මගේ අතනොත් මේ වගේ වැරදි වෙනව නේද කියලා මතක් වෙනකොට අර ඒකෙන් ගැලවෙන්න තියෙන අවස්ථාව ටිකක් වැඩි. මොකද දැන් මම පිරිසිදු හොඳ කෙනෙක් විදියට නේද ඉස්සරහට ඇවිල්ලා වෙන කෙනෙකුට බණ කියන්නේ. එතකොට ඒ කීමත් එක්ක අනිත් පැත්තට මතක් වෙලා එනවා මම මෙහෙම කිව්ව නේද ඒක නිසා මං ඊට වඩා ආදර්ශමත් වෙන්න ඕන නේද කියන එක මතුවෙලා එනවා. ඒක පැත්තකින් ඒක ලොකු ලාභයක් වෙනවා. දැන් නිකම්ම බණ කියන්නේ නැතුව නිකම්ම ඉන්නෝ නම් ඒ වගේ ලාභයක් ලැබෙන්නේ නැහැ. මේක බණ කීම කියලා මේ ප්‍රසිද්ධ මේ ෆෝමල් විදියට කියන එකක්ම නෙවෙයි. වෙන කෙනෙකුට දන්නේ නැති කෙනෙක් ඇවිල්ලා මොකක් හරි දෙයක් ඇහුවොත් අන්න එයාට කියලා දෙන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක් මම දන්නවා. මම මෙන්න මෙහෙම මාර්ගයකයි මම ආවේ. එතන ඔයාටත් මේ වගේ දෙයක් කරලා බලන්න පුළුවන්. එන්න ඒ විදිහට වෙන කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. ඒක නිකන් අර ප්‍රසිද්ධියේ ලවුඩ් ස්පීකර් බැඳගෙන එහෙම නැත්නම් බණ කියන ඒවා ඕගනයිස් කරලා බණ කීමක් නෙවෙයි. අර කෙනෙක් දන්නේ නැති කෙනෙක් ඇවිල්ලා ආරාධනාවක් කරොත් අන්න ඒ ආරාධනාවට ප්‍රතිචාරයක් විදිහට දන්න දේ පොඩ්ඩක් හරි කියලා දුන්න නම් අන්න ඒ කියලා දීම හරහා Tamanටත් අනිත් පැත්තට ලොකු ප්‍රතිලාභයක් එනවා. දැන් මේක පිනක් විදිහට කෙනෙක් කියන්න පුළුවන් මේ පිනක් විදිහට ලබනාත්ම දිව්‍ය ලෝකේ වගේ යන්නේ මොකක් හරි එකක් නෙවෙයි. මෙන්න මේ කියලා දෙන ඒ මොහොතේදීම ලැබෙන ප්‍රතිලාභයක් තියෙනවා. දැන් අනාගතයේ වෙන එකක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි මේ මොහොතේදීම කියලා දීම හරහා අනිත් පැත්තට Tamante එක ප්‍රතිලාභයක් ලැබෙනවා. දැන් මේක අනිත් පැත්තට ගත්තාම ධර්ම සාකච්ඡාවක් විදියට ලැබෙන ප්‍රතිලාභයක් තමයි මේක. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේකේ ඊළඟ පස්වෙනි කාරණේ විදියට පෙන්නලා දෙන්නේ. මේ සත්තුන්ට දුම් අල්ලනෝ වගේම මේ සුවඳ ධර්මය කියන මේ සුවඳ දුම ලෝකෙ පුරා පතුරවන කෙනෙකුටත් අන්න ඒකෙන් මේ තමන්ගේ විමුක්තියට යෑම සඳහා ප්‍රතිඵලයක් ඒකෙන් ලැබෙනවා. ඒ හරහා ප්‍රතිඵලයක් ලැබෙනවා කියන එක. ඊළඟට ඊළඟ කාරණේ විදිහට තව එකක් පෙන්වලා දෙන බුදුරජාණන් වහන්සේ මේ දැන් ගොපල්ලෙක් තමන්ගේ හරක් රෑනට අවශ්‍ය දැන් උන් එක එක තැනට කෑම සඳහා එක එක තැන එක්කන් යන්න ඕනේ. ඒද එහෙම යනකොට දන්නවා මේ සමහරට ලොකු ගඟවල් එහෙම හම්බ වෙන්න පුළුවන්. ඒ ගඟවල් වලින් තරණය කර අනිත් පැත්තට යන්න අවස්ථාවල් එන. අන්නේ ඒ අවස්ථාවලදී මේ ගොපල්ලා දැනගෙන ඉන්න ඕනේ මෙන්න මේ ගඟ මෙතනින් ගියොත් මේ ගඟ ගැඹුරයි මෙතනින් ගියොත් ගල් ගොඩවල් තියෙනවා මේ තැන් වලින් ගියොත් ඊළාට ලොකු සැඩ පහරක් තියෙන්න පුළුවන් මෙන්න මේ තැන් වලදී කිඹුල් වගේ සත්තු ඉන්න පුළුවන් කියලා මේ සත්තු ගඟට බස්සන තොටුපළවල් හරියට දැනගෙන තියෙන්න ඕන. මේ
මේ සත් නැත් එහෙම නැතුව නත් වෙන්නේ මේ සත්තු සමහරට ගඟේ ගහගෙන යන්න පුළුවන් කිඹුල් වගේ සත්තුන්ගෙන් කරදර වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ ගල් ගොඩවල් උඩින් වගේ යන්න ගියාම මේ සත්තුන්ට තුවාල වෙන්න පුළුවන් අන්න ඒ වගේ දේවල් වෙලා ඒ සත්තුන්ගේ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් තුවාල වෙන්න පුළුවන් ඒ වගේ ඒ හරක් ගහණය අඩු වෙලා එයාට අර ලබන්න පුළුවන් ප්‍රතිලාභ ටික ටික අඩු වෙන්න පුළුවන් මෙන්න මේකම තමයි මේ තොටුපොළ හරියට දැනගත්ත කෙනෙකුට පුළුවන් මෙන්න මේ වගේ යෝගාවචරයකට තමන්ගේ තොටුපොළ හරියට දන්න යෝගාවචරයකට තමන් යන මාර්ගය හොඳට පහසුවෙන් යන්න පුළුවන් මොකද්ද මේ යෝගාවචරයකට සාපේක්ෂව තොටුපොළ කියන්නේ මේ අපේ දන්න ඕනේ මේ ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් මේ මීට කලින් මේ මාර්ගයේ ගියපු එහෙම නැත්නම් දැනටත් යන පිරිසක් ඉන්නවා මට කලින් ඉස්සරහින් යන පිරිසක් ඉන්නවා අන්න ඒ පිරිස ආශ්‍රය කරගෙන අන්න ඒ පිරිසත් එක්ක නිතර සතුට සාමීචීව ඉඳගෙන ඒ පිරිසකින් පුළුවන් දර අපිට දේවල් ලබා ගන්න පුළුවන් නොදන්න දේවල් අපි ඕන තරම් ලබා ගන්න පුළුවන් සමහර වෙලාවට දැන් අපි දැන් කාලේ ගත්තොත් තරුණ පිරිස් කියනවා මේ නාකි මිනිස්සුන්ගෙන් අපිට දැනගන්න දේවල් නැහැ කියලා ඒ වුණාට සමහර වෙලාවල දේවල් තියෙන මේ මොකක්වත්ම දන්නේ නැති නිකන් අර කුඹුරු වැඩක් එහෙම කරන මේ අහිංසක ගොවියෙක්ගෙන් වුණත් අපිට ලොකු පාඩම් ඉගෙන ගන්න පුළුවන් අන්න ඒ වගේම තමයි මෙන්න මේ වගේ මේ මීට කලින් ඉස්සරහට ගියපු කෙනෙක් මේ අන මාර්ගයේ ඉස්සරහට කලින් ගියපු කෙනෙක් හම්බුනාම අන්න ඒක යාගේ ඒ කෙනාගෙන් මේ අපිට අවශ්‍ය උපදෙස් ගොඩාක් ලබා ගන්න පුළුවන්. අර කලින් කියපු එකේම අනිත් පැත්ත තමයි මේක වෙන්නේ. දැන් මම දන්න දෙයක් තව මීට පස්සේ එන පිරිසකට කියලා දෙනවා වගේම මීට කලින් ගියපු යම්කිසි ප්‍රතිඵල ලබා ගත්තොත් හරි යම්කිසි හොඳ දැනුමක් අවබෝධයක් තියෙන කෙනෙක් ළඟට ගිහිල්ලා එයාගෙන් යම්කිසි දෙයක් අපිට ලබා ගන්න පුළුවන් නම් අන්න ඒ ලබා ගැනීම හරහා තමන්ගේ තියෙන මේ තමන්ගේ ගමනට ගොඩාක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් මේකම තමයි තව පැත්තකින් අපි දෙවනි කාරණේ විදිහට කිව්වේ බාලයන්ගෙන් ඈත් වෙලා කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරනවා කියලා. මෙන්න මේකම තමයි තව පැත්තකින් මේ අනිත් පැත්ත කියලා දෙන්නේ මේ තොටුපොළක් එහෙම නැත්නම් මේ අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන් ස්ථානයක් අඳුරගෙන. එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෝ එහෙම නැත්නම් බහුශ්‍රුත ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා ඒ වගේම විනයදර බහුශ්‍රුත ගිහි කෙනෙක් වුණත් කමන්න ඒ අයගෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මේ ගමන් මාර්ගයේ සම්බන්ධයෙන් හරි එහෙම නැත්නම් මේ ධර්මය ගැන සම්බන්ධයෙන් හරි මොකක් හරි පාලි භාෂාවක් හරි එහෙම මොකක් හරි ඒ වගේ මොකක් හරි දෙයක් හරි මේ තමන්ගේ මාර්ගයට ප්‍රයෝජනවත් වෙන දේවල් ලබා ගන්න පුළුවන් අන්න ඒ වගේ කට්ටිය ආශ්‍රය කරගත්තාම තන ඒ වගේම ආශ්‍රය කරනවා කියලා නිකම්ම ගිහිල්ලා එකපාරට මේ මට මෙහෙම එකක් කියලා දෙන්න කියලා යනවා නෙවෙයි. ඒගොල්ලොත් එක්ක ගිහිල්ලා හොඳට සතුට සාමීචිව කතා කළා. ඒත් එක්ක පිළිසඳර කතා කළා. ඒගොල්ල සුව දුක් හොයලා අන්න එහෙම කරපු කෙනෙකුට පුළුවන් අර වැඩිහිටි කෙනෙකුට හිතෙනවා මෙන්න මෙයාට දෙයක් කියලා දෙන එක හොඳයි කියලා. එහෙම නැතුව වැඩිහිටිය ළඟට ගිහිල්ලා මට බණක් කියන්න කියලා කෙලින්ම ඉල්ලන එකක් එහෙම නෙවෙයි. දැන් ඒ අර සමහර වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ඉන්නවා බණ කියන්නේ මොකක්වත් නැහැ ඒ වුණාට ඒ ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කරනකොට ඒ ක්‍රියාවෙන්ම තේරෙනවා ඒ කරන දේවල් වලින් අපිට නිහඬ බණක් කියන්නේ සමහර වෙලාවට සමහර වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඒ කියන්නේ නැහැ මොකක්වත් ඒ දෙ කරන දේ දිහා බලන් හිටියාම පේනවා මෙයා ලොකු පණිවිඩයක් කියන්නේ එක විදියකට ඒක වචන වලින් නෙවෙයි කියන්නේ ඒ ආශ්‍රය කරද්දිම තේරෙනවා ටික දවසක් දවස් දෙකක් නේ සමහරලාට මාස ගානක් අවුරුදු ගානක් ආශ්‍රය කරන්න වෙයි. ඒ ආශ්‍රය කරනකොට තේරෙනවා මේ කෙනා අපිට නොකියන බණක් තියෙනවා. ඒක අර වචන වලින් කියන බණක් නෙවෙයි ක්‍රියාවෙන් පෙන්වන්නේ. අන්න එහෙම වගේ අර තොටුපොළ හොඳට අඳුරගෙන තියෙන්න ඕන බහුශ්‍රුත කෙනා කවුද ධර්මදර විනයදර කෙනා කවුද කියලා අඳුරගත්තු කෙනෙකුට එයාට පුළුවන් මෙන්න මේ වගේ පිරිසකට තව තවත් ලං වෙලා ඒ පිරිසකින් ලොකු දැනුමක් ලබා ගන්න. දැනුමක් ලබාගෙන ඒ දැනුමත් එක්ක ඒ පිරිසත් එක්කම ඉස්සරහට යන ගමනක් තියෙනවා. ඉතින් මේ අර කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන එකම තමයි තවත් පැත්තකින් මෙතෙන්දී තව විදියකින් පෙන්වලා දෙන්නේ. එහෙම අර මේ නිවැරදි තොටුපොළ අඳුරගෙන භයානක තැන් වලින් ගැලවිලා
මේ පහසුවෙන් යන්න පුළුවන් තොටුපළක් අඳුරගත්තා වගේම මෙන්න මේ වගේ පහසුවෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මේ ගමන මීට කලින් ගියපු ධර්මදර පිරිසක් ආශ්‍රය කරගත්තොත් අන්න ඒ අයගෙන් ප්‍රයෝජන අරගෙන මේ ගමන අපිට තව ඉස්සරහට යන්න පුළුවන්. දැන් මේ බණ අහන පිරිසක් වුණත් දැන් මේ වෙලාවේදී මේ බණ අහනවා වෙනුවට තව ගොඩක් දේවල් කරන්න පුළුවන්නේ. ඒ වෙනුවට මේ බණක් අහනවා, ඊළඟට කමඨහන සුද්ධ කරගන්නවා, තමන් කරපු දෙයක් එක්ක අඩුපාඩු තියෙනවද කියලා බලනවා. අන්න ඒකත් එක්ක මේ ඉදිරි ගමනක් තියෙනවා. ඒ වගේම තමන් දැනෙච්ච දේවල් මොන හරි තියෙනවා නම් ඒ අනිත් අයත් එක්ක ෂෙයා කරගන්නවා. මොකක් හරි කරදරයක් වටින වෙලාවකදී ඒක කොහොමද ගොඩ ගියේ කියලා ඊළඟට සමහරලාට යම් කිසි ප්‍රමාණයකට ගොඩ යන්න පුළුවන්. ඒ වගේම තව යම් කිසි තැනකදී ඒ වගේ ඒ උට ගොඩ ගියාට යම් කිසි තැනකදී වැටෙන්න පුළුවන්. අන්න ඒ වගේ තම තමන්ගේ මේ වෙච්ච දේවල් එක්කම මේක ෂෙයා කරගත්තොත් අන්න ඒකත් එක්ක මේ ඉන්න අනිත් පිරිසටත් ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මෙන්න මෙහෙම දෙයක්ම තමයි මේ තොටුපොළ මොකද්ද අපි පරිහරණය කළ යුතු තොටුපොළ මොකද්ද කියලා අඳුරගත්තා නම් ඒකත් එක්ක තමන්ගේ ඉදිරි ගමනක් තියෙනවා. ඒද ඒක වෙන්නේ අපි මේ කරන ප්‍රතිපදාවටම තමයි මේක හේතු වෙන්නේ. දැන් භාවනා කරන පිරිසක් එක්ක එකට හිටියත් භාවනා නොකර නිකම්ම බලන් හිටියත් එයාගේ හිතටත් මේ යම්කිසි අර එනවා මේ මොවත් මේක සතියක් දෙකක් ඉන්නකොට මම පොඩ්ඩක් හරි ඉඳගෙන බලන්න ඕන මේක කරන්න ඕන කියලා. අන්න ඒ වගේ අර පිරිසක් එක්ක ඉන්නකොට ඒ පිරිසක් එක්ක ඉන්න එකම හොඳටම ඇති වැඩක් නොකර හිටියත්. දන්නේම නැතුව ඒ පිරිසකෙන් යම්කිසි පණිවිඩයක් නිහඬ පණිවිඩයක් ලැබෙන්න පුළුවන් තමන්ගේ යන මාර්ගයට ප්‍රයෝජනවත් වෙන. අන්න ඒක තමයි තොටුපළ විදියට මේ අඳුර ගන්න ඕන කියලා. මේ නිවැරදි තොටුපළ අඳුරගෙන ඒ නිවැරදි තොටුපළ හරහාම තමයි තමන්ගේ වැඩේ කරගන්න. ඉතින් මේකත් අර ගොපල්ලටත් තියෙන එකම දෙයමයි. ගොපල්ලත් හරියට තමන්ගේ නිවැරදි තොටුපළ අඳුර ගන්න නැතුව වැරදි තැන් වලින් ගියොත් තමන්ගේ වැඩේ කරගන්න හම්බ වෙන්නේ නැහැ. ලාඩ අර පස්කෝරස ලබා ගන්න හම්බ වෙන්නේ. ඒ වගේම තමයි මේ නිවැරදි පුද්ගලයෝ නැතුව වැරදි පුද්ගලයන් පස්සේ ගියොත් මේ මොනවද තමන්ගේ ගමනට ප්‍රයෝජනවත් නැති පුද්ගලව පස්සේ ගියොත් කෙලවරක් නැතුව ගිහිල්ලා අන්තිමටම තමන්ගේ වැඩේ වරද ගන්න එක තමයි අන්තිමටම වෙන්නේ. ඒ වෙනුවට මේ හොඳ ආශ්‍රය කළ යුතු පුද්ගලයා අඳුරගෙන ඒ මිනිස්සු පස්සේ ඒගොල්ලෝ ආශ්‍රය කරා නම් එතකොට පුළුවන් තමන්ගේ වැඩේ ගොඩ දාගන්න. ඒ වගේම ඊළඟ කාරණයක් පෙන්වලා දෙන බුදුරජාණන් වහන්සේ මේ ගොපල්ලා දැනගෙන ඉන්න ඕන මේ සත්තුන්ට බොන්න දෙන්න ඕන වතුර මොනවද, එන උන්ට පිරිසිදු වතුර මොනවද, පිරිසිදු නැති වතුර මොනවද කියලා සත්තුන්ට දෙන්න ඕනේ මොනවද කියලා ගොපල්ලාට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒ වගේම මේ සත්තුන්ට වතුර දෙනකොට දැන් සමහර වෙලාවට ඉන්න පුළුවන් සත්තු දහස් ගාණක් ඉන්න රංචු ඉන්න පුළුවන්. ඉතින් උන් ඔක්කොම එකපාරට ගිහිල්ලා ගඟට බස්සනකොට මේ හයිය තියෙන සත්තු ඉස්සෙල්ලම දුවලා ගිහිල්ලා හොඳට වතුර බොනවා. ඊට පස්සේ ඊළඟ මට්ටමේ ඉන්න සත්තු ගිහිල්ලා කොහොම හරි අර ඉස්සරහින් ගියපු සත්තු මඩ කරපු මඩ වතුර හරි ටිකක් හරි බීලෙනවා. ඊටත් වඩා දුර්වල සත්තුන්ට වෙන්නේ වතුර බොන්නෙත් නැතුව මගටම ගිහිල්ලා හැරිලා ආයෙත් එන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම අර ගොපල්ලා දක්ෂ නැත්තම් මේ වතුර බීපු සත්තු මොක්කොන්ද, බීපු නැති සත්තු මොක්කොන්ද, මඩ වතුර ටිකක් හරි බීලා හැරිලා ආපු සත්තු මොක්කොන්ද කියලා අඳුරගෙන හැම සතාටම එකම විදියට හොඳට පිරිසිදු වතුර ලබා දෙන්න ගොපල්ලා හරක් රැන හසුරවනෝ නම් අන්නේ හරක් රැනට හොඳ හැම සතාටම සමානව හොඳ වතුර ලැබෙන්න පුළුවන්. ඉතින් දැන් කාලෙත් මේ පේන්නේ ඉස්සරහින්ම ගියපු ගොන්නු ටික හොඳට කාලා තියෙනවා, හොඳට පිරිසිදුවට හොඳට ගොන්නු කාලා තියෙනවා, නැති මිනිස්සුන්ට වතුරත් නැහැ මොකක්වත් නැතිලා තියෙනවා. අන්න ඒ වගේම තමයි මෙන්න මේ වගේ ගොන්නු ටිකට මේ ගොන්නු නෙවෙයි ඉතින් දැන් මේ මිනිස්සුන්ටත් මෙහෙම අර සත්වන්ට හරියට සමානව හැම සතාටම එක වගේ ලැබෙනවා නම් ඒකේ දියුණුවක් තියෙනවා. ඒ රටක් ඉස්සරහට යනවා වගේ මේ සත්තු රංචුවත් ඉස්සරහට හොඳ පස්ගෝරස ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මෙන්න මේ වගේ තමයි යෝගාවචරයක් වුණත් දැනගන්න ඕන මේ බොන්න අවශ්‍ය මොනවද, පිරිසිදු වතුර කොහෙද තියෙන්නේ,
අපිරිසිදු අතර මොනවද තියෙන්නේ කියලා දැනගෙන අන්නේ පිරිසිදු අතර හොඳට උපරිමෙන් ලබා ගන්න ඕන. පිරිසිදු අතර හොඳට පාවිච්චි කරනවා වගේමයි මෙන්න යෝගාවචරයටත් තියෙන මේ ධර්ම මාර්ගයේ යනකොට යම්කිසි ප්‍රීතියක් ලැබෙනවා. මේ මේ මම මෙහෙම මේ මෙච්චර මිනිස්සු මේ වගේ කරදරේ වැටලා ඉඳෙද්දි මට පුළුවන් මේ හිත සමාධිගත කරගෙන මේ තමන්ගේ දෙයක් බලාගෙන මට ඉන්න පුළුවන් කියලා අන්නේ ලැබිච්ච ප්‍රීතිය හොඳට විඳ ගන්න ඕන. අන්නේ ප්‍රීතියත් එක්කම තමන්ට තව ඉස්සරහට යන්න හොඳ වීරයක් ලැබෙනවා. දැන් මේ දවස්වල ගත්තා මිනිස්සු කොච්චර කරදර බාධක තියුණත් අපි ඉඳගත්තට පස්සේ හුස්ම දිහා බැලුවාට පස්සේ ඔක්කොම කරදර නැති වෙනවනේ. කොච්චර ලෝකෙ මෙහෙම මුල් ලෝකෙම ප්‍රශ්න තියුණත් රටේ මෙච්චර ප්‍රශ්න තියුණත් ඉඳගෙන හුස්ම දිහා බැලුවාම එහෙම නැත්නම් සක්මනක් කරනකොට කකුල් දෙක අටිපතුල දෙ දැනෙන දේ දිහා බැලුවාම අර මුළු ලෝකෙම අමතක වෙලා අන්න එහෙම ඒ අමතක වීම හරහා මේ මුළු ලෝකෙම කෙලවර කරගන්න පුළුවන් කියන මට ප්‍රීතියක් ලැබෙනවනේ. ඒ සතුටක් ලැබෙන මේ මුළු ලෝකෙම මෙච්චර ප්‍රශ්න කොට මැදින්දෙද්දී මට පුළුවන් මගේ සමාධිය වඩා ගන්න, මගේ විපස්සනාව වඩා ගන්න මට පුළුවන්. මම දන්නවා මේ මේ ලෝකෙන් ඈතර වෙන්න අවශ්‍ය මාර්ගය මම දන්නවා කියලා ඒකත් එක්ක ප්‍රීතියක් ඇති කර ගන්න පුළුවන්. අන්න ඒ ලැබෙන සතුටත් එක්කම ඒ ඊළඟට වීරයක් වෙනවා. අද මෙහෙම විනාඩියක් හිටියා නම් හෙට විනාඩි 10ක් හිටියත් කොච්චර සතුටක් ලබන්න පුළුවන්ද? ඒ වගේ මේ මේ විනාඩියකට මේ ලෝකෙන් ඈතහැරියාම මෙච්චර සතුටක් ලැබෙනවා නම් මුළු ලෝකෙම ඈතහැරියොත් මේ ලෝකෙම කෙලවරක් වුණොත් කොච්චර සතුටක් සැපතක් ලැබෙනවාද කියලා තමන්ටම අවබෝධයක් ගන්න පුළුවන්. ඒක වෙන කෙනෙක් කියන නිසාවත් වෙන පොතක තියෙන නිසාවත් නෙවෙයි, තමන්ටම මේ කරලා බලලා තියෙන අවබෝධය හරහා තමන්ට මේක සතුටත් එක්කම තමන්ගේ ගමන යන්න පුළුවන්. දැන් අපි අර කලින් සූත්‍රවල එහෙම කතා කරා මේ ගමන යද්දිත් සමහර වෙලාවට දුක් දුම්නස් එනවා. ඒ කියන්නේ නිර්ආමිස සතුටක් තියෙනවා, නිර්ආමිස දුකක් තියෙනවා. ඒ වගේම මේ හැම මොන දෙයක් කරද්දී යම්කිසි දුකක් තියෙනවනේ. දැන් කොච්චර ලෝකේ දේවල් තිබුණත් මේ ආරණ්‍යයකට ඇවිල්ලා භාවනා කරද්දී වේල් දෙකක් විතරක් කාලා හරියට මේ ෂෙඩියුල් එකකට භාවනා කරද්දී හැම යම්කිසි හිතේ කරදර බාධක දුක් ඇති වෙන්න පුළුවන්. කායික දුක් ඇති වෙන්න පුළුවන්, මානසික දුක් ඇති වෙන්න පුළුවන්. අන්නේ මොන දෙයක් ඇති වුණත් අන්තිමට මට සතුටු වෙන්න පුළුවන් නම් මට මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් විනාඩියක් හරි මම මේ හුස්ම දිහා බලාගෙන මුළු ලෝකෙම අතහැරියා කියලා අන්නේ ප්‍රීතියත් එක්කම මේ ගමන තව ඉස්සරහට යන්න පුළුවන්. දැන් අර සාමාන්‍යයෙන් අපේ ලෝකයේ සාමාන්‍ය දේවල් ගත්තොත් කියමු අලුතෙන් ගෙයක් හැදුවා, එහෙම නැත්නම් අලුතෙන් විවාහයක් වුණා, වාහනයක් ගත්ත, එහෙම දෙයක් වුණාම මුලින් පළවෙනි දවසේ ලොකු ප්‍රීතියක් සතුටක් ලැබෙනවා. දෙවෙනි දවසේ වෙනකොට ඊට වඩා ටිකක් අඩුවෙන් ලැබෙනවා. තුන්වෙනි දවසේ, හතරවෙනි දවසේ වෙනකොට ඒක ලැබෙන ප්‍රීතිය සතුට ටික ටික අඩු වෙලානේ යෑමක් නෙවෙයි ලෝකේ භෞතික දේවල් එක ගියාම. ඒ වුණාට මේ අධ්‍යාත්මික ගමනේදී වෙන්නේ ඕකට අනිත් පැත්ත දෙයක්. දැන් කෙනෙක් ඉඳගත්තාම පළවෙනි දවසේ ඉඳගත්තාම හරිම අමාරු. ඉඳගෙන විනාඩි 5ක් එක විදිහකට ඉන්න බෑ, නලියනවා, මේක කොහොම හරි කරගන්න බෑ කියලානේ හිතෙන්නේ. ඒ වුණාට ටික දවසක් මේක පුරුදු වුණාට පස්සේ ඒකත් එක්ක ලැබෙන ප්‍රීතිය සතුට අර මුලින් අර භෞතික ලෝකයේ දේවල්ට වඩා අනිත් පැත්තට යන්නේ. එතකොට අර වගේ ගොඩාක් මහන්සි වෙන්න දෙයක්වත් නැහැ. ඉඳගත්තු ගමන් හිත සමාධිමත් වෙනවා, හිත එකඟ වෙනවා. ඒ වෙනුවට අර අඩු මහන්සියකින් වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඉදිරි ගමනේ වෙනකොට කාලයක් යද්දී. දැන් ලෝකේ භෞතික දේවල් එක්ක සතුටු වෙනවට වඩා අනිත් පැත්ත තමයි මේ ගමනේදී තියෙන්නේ. අන්න මේ දේවල් අඳුරගෙන තමන් ලැබෙච්ච මේ වෙනකොට ලැබිච්ච සතුටත් එක්ක මේ වෙනකොට අතෑරපු දේවල් එක්ක ප්‍රීතියටමත් වෙනව නම් මේ මම මෙහෙම දේවල් කරලා තියෙනවා, ලෝකෙ මෙච්චර ප්‍රශ්න ගොඩක් තියෙදි අනිත් මිනිස්සු මේ වගේ දේවල් පස්සේ දුවදුව යද්දිත් මට යම්කිසි ප්‍රමාණයක් විනාඩියක් දෙකක් හරි මේ ලෝකෙම අතෑරලා සතුටෙන් ඉන්න පුළුවන් කියන අන්නේ ලැබිච්ච දේ අගය කරන්න පුළුවන් නම් අන්නේ අගය කිරීම හරහා ඒකට වැඩි උනන්දුවක් ලැබලා මේ ගමේ තව ඉස්සරහට යන්න තමන්ට අර ශක්තිය වීරිය ලැබෙනවා. ඒ වීරිය නොතිබෙනෝ නම් එහෙම මේ ලැබිච්ච චූටි දේ හරි අගය කරගන්න බැරි නම් එහෙම වීරියක් ලැබෙන්නේ. එතකොට අර එහෙමම එක තැන අර පල් වෙන ගතියක් තමයි එන්නේ. අන්න එහෙම නැතුව මේ බොන්න ඕන පිරිසිදු වතුර මොනවද කියන එක හරක්ට පෙන්නලා දෙනවා වගේම පිරිසිදු වතුර අපිරිසිදු වතුර මොනවද කියලා පෙන්නලා දෙනවා වගේම
ඒ වගේම පිරිසිදු වතුර වැඩි වැඩියෙන් උන්ට ලබා දීලා උන්ගේ ප්‍රයෝජනෙට සලකනවා වගේම මෙන්න මේවාගේ ගම මේ නිවන් මාර්ගයේ යන යෝගාවචරයටත් පුළුවන් තමන් මෙන්න මේ වෙලාව වෙනකොට ලැබිච්ච යම්කිසි ප්‍රයෝජන යම්කිසි ප්‍රතිඵලයක් ලැබලා තියෙනවා නම් අන්නේ ප්‍රතිඵලයත් එක්කම සතුටු වෙන්න පුළුවන් ඒ සතුටත් එක්කම නිරාමිස මේ සතුටත් එක්කම අනාගතයේදී තව මීට වඩා දෙයක් කරගන්න ඕන මේ මෙන්න මෙච්චර මේ චූටි දෙයක් අතහැරියාම මට මෙහෙමනම් අනාගතයේ සියල්ල අතහැරියාම කොච්චර ලැබෙනවද කියලා Tamanta මේක අවබෝධයක් ලබාගෙන ඒ හරහා ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේක තමයි ඊළඟ කාරණේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ. ඉතින් අපි අද දවසෙත් මේ වගේ කාරණා හතරක් ගැන කතා කරා. තව ඉස්සරහටත් මේ සූත්‍රයේ තව පොඩි මේ වගේම කාරණා කීපයක් තියෙන කතා කරන්න. ඉතින් මම හිතනවා අද දවසේ අපි මේ කතා කරපු දේවලුත් එක්ක තව තවත් මේ කරගෙන යන ප්‍රතිපදාව තවත් තමන් මේ යන මාර්ගයේ නිවැරදි කියලා තමන්ටම කන්ෆිඩන්ස් එකක් ඇති වෙලා තමන් කරගෙන යන දේ ගැන සතුටක් ඇති වෙලා ලෝකේ මොන ප්‍රශ්න තියුණත් අනිත් මිනිස්සු මොන දේ කරන්න ගියත් මේ තමන්ගේ වැඩේ කොහොම හරි කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන ඒ සඳහාම පුළුවන් තරම් වැඩිම වැඩි කාලයක් යොදාගෙන ලෝකේ වෙන දේවල් ඔක්කොම අමතක කරලා තමන්ගේ වැඩේ කොහොම හරි කරගෙන යෑම සඳහා මේ ධර්ම දේශනාවත් එකසේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව අද දවසේ ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සීල් දනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ධර්ම දේශනාව සම්බන්ධයෙන් කාට හරි ස්වාමීන් වහන්සේගෙන් යමක් අහන්න තියෙනවා නම් උදේවිච්ච තැනක් හරි ඔයගලන්ට අවස්ථාව තියෙනවා දැන්. අද කවුරු හරි මේක මම මේ වැඩසටහන ගැන පොඩ්ඩක් මම කියන්නම්. මේකට අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්නවා නම් කවුරු හරි මේක මේ හැම සිකුරාදාවම අපි මේක පවත්වනවා. ඔයගලන්ට කමටහන් ගැටලු හරි මොනවා හරි තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. වැඩසටහනේ පරණ ඒවා බලන්න ඕන නම් නිස්සරණ වනේ වෙබ්සයිට් එකේ තියෙනවා Dubai වැඩසටහන කියලා. නම ඒක තිබ්බට කමක් නැහැ. ඔයගොල්ලන්ට කමටහන් වාර්තා හරි මොනවා හරි තියෙනවා නම් එවන්න පුළුවන් ඕන ලෝකේ ඕන කෙනෙක්ට. මේ නම ඒක උනා කියලා ප්‍රශ්නයක් නැහැ. මොනවා හරි දැනගන්න ඕන නම් chat එකෙන් හරි ඔයගොල්ලන්ට මගෙන් අහන්න පුළුවන්. මේ සම්බන්ධ ප්‍රශ්න නෑ. වෙන තරම් ඕන තරම් ප්‍රශ්න තියෙනවානේ. හොඳයි, එහෙනම් ලබන සතියේ තව මේ වගේ කාරණා හතරක් තියෙනවා ලබන සතියේ කතා කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ, මේ සූත්‍රය නැවත අහන්න ඕන නම් ඒගොල්ලන්ට ඇත්තට මේක තව සැරයක් අහන්න ඕන ස්වාමීන් වහන්සේ. සෑහෙන ධර්ම කාරණා කියවුනා ස්වාමීන් වහන්සේ. ඔබලට පුළුවන් ඒ රෙකෝඩින් එකත් අහන්න. එහෙමනම් ස්වාමීන් වහන්ස වැඩසටහන අවසන් කරන්න ස්වාමීන් වහන්ස. හොඳයි. අද දින කමඨහන් වාර්තාවලට අවවාද ලබා දීමට වැඩමවා වදාළ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේටත්, ධර්ම දේශනාව සඳහා වැඩමවා වදාළ ගෞරවනීය ධම්මබුද්ධ ස්වාමීන් වහන්සේටත් මේ කාලය තුළ අප රැස්කරගත් සියලු කුසල අනුමෝදන් කරනු අනුමෝදන් වේවා. ඒ වගේම නිසන්නාරණ්‍ය සිට උදව් උපකාර කරන සියලුම ස්වාමීන් වහන්සේලාටත්, පෙනී නොපෙනී උදව් කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත්, අප නමින් මිය පරලෝකයේ සියලුම ඥාති මිත්‍රාදීන්ටත් ගාථා සත්‍යයනා කරමින් අපි පින් අනුමෝදන් කරමු. එක්තාවතාච අම්හේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එක්තාවතාච අම්හේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ශුභමට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුභුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුභුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මක්ඛරං. මේකේ ඥාතීන්ට පින් දෙන්නෝ. ඉදන් මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ
ඉදන්වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන්වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කල්යාණ මිත්‍ර සම්පත්තිය ප්‍රාර්ථනා කරමු ඉන්නා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාපමෝ සතන් සමාපමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ඉන්නා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාපමෝ සතන් සමාපමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ඉන්නා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාපමෝ සතන් සමාපමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට අවසරයි හොඳයි ඔක්කාස වන්දාමි බන්තේ සුඛී හන්තු මයා කතම් පුඤ්ඤං ස්වාමිනා අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි ස්වාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි ඔක්කාස ద్వාරච්චේන කතං සබ්බං අච්ඡයන් කමිත මේ බන්තේ කමාමි කමිතබ්බං ඔක්කාස කමාමි බන්තේ සුඛී හන්තු සුඛියම්පි ඔක්කාස වන්දාමි බන්තේ සුඛී හන්තු සුඛියම්පි ඔක්කාස වන්දාමි බන්තේ අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු ඊලවන්තං දුනවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුන්නේන මයාලත්තං පස්සුන් වන්දිපුන් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීලං ජයවාසං බුද්ධපුත්තං නමෝහ සාදු 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 හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි මෙහෙන් සමුගන්නවා.